මගෙන් රික්වෙස්ට් කරලා තිබ්බා එක්කෙනෙක් එයාට ග්‍රැම පුළුවන් හැබැයි එයාට කතා කරන්න බැහැ කියලා මේකට මොකද්ද දෙන්න පුළුවන් උත්තරය කියලා එයා මගේ මැසේජ් එකක් දාලා රික්වෙස්ට් කරලා තිබ්බා. ඉතින් මං හිතුවා මේකට එයාට පුද්ගලිකව උත්තර දෙනවට වැඩිය හොඳයි වීඩියෝ එකක්ම හදන එක කියලා. මොකද ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඒගොල්ලන්ට කියවන්න පුළුවන් බොහෝ දුරට ලියන්න පුළුවන් කියන දේ අහලා තේරුම් ගන්නත් පුළුවන් හැබැයි තමුන්ට කතා කරන්න බැහැ කියන එක. මේක ගොඩක් අයට තියෙන පොදු ප්‍රශ්නයක්. ඒක නිසා මම මේ වීඩියෝ එකෙන් පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් ඒකට හේතුව මොකක්ද කියලා. ඔයා මුලින්ම තේරුම් ගන්න ඕන වැදගත්ම දේ තමයි ඉංග්‍රීසි කියන්නේ භාෂාවක්. හැබැයි ඔයා සිංහල භාෂාව වගේ නෙමෙයි මේ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න. ඔයාට සිංහල නම් පොඩි කාලෙදම නැචරලි ස්වභාවිකවම ඉගෙන ගන්න හම්බෙනවනේ. එතකොට ඔයා පොතෙන් පතෙන් කියවලා ලියලා එහෙම මේ භාෂාව ඉගෙන ගන්න නැහැ. ඒක ඇහිලා ඉගෙන ගන්න එක. ඒක අපි ඕන තරම් කියලා දිනවා, කතා කරලා තිනවා, දන්නවා. හැබැයි ඔයා ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නේ කොහොමද? සාමාන්‍ය ලෝකේ ඕනම කෙනෙක් භාෂාවක් ඉගෙන ගන්න එක පොත පතින් අකුරු කියවලා ලියලා ඒකේ තියෙන ග්‍රැම ව්‍යාකරණ නීති ටික ඉගෙනගෙන එහෙම තමයි සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් ඉගෙන ගන්න. අපි පව මුල් කාලේ ඉගෙන ගත්තේ එහෙම තමයි. එහෙම ඉගෙන ගන්න කෙනෙකුට එක පාරටම ඉංග්‍රීසි කතා කරන්න කියන එක කරන්න ටිකක් අමාරුයි. ඒකට හේතුව මෙන්න මෙහෙම දෙයක්. හිතන්න ඔයාට සිංහලෙන් කතාවක් කරන්න ගියත් ඔයාට කතා කරන්න ටිකක් අමාරු නැද්ද? ඒකට බලපානවා ඉංග්‍රීසි දැනුමට වඩා ඔයාගේ තියෙන සෙල්ෆ් කන්ෆිඩන්ස් එක. ඔයාට හිතනවට වරදී බයයි කියලා එහෙම ගැටලුත් එනවා. ඊට වඩා තව ප්‍රශ්නයක් තියෙනවා. හිතන්න ඔයා ඉගෙනගත්ත දේම නෙමෙයි ප්‍රායෝගික ලෝකේ ඉංග්‍රීසි කතා කරන්න යොමු වෙලා තියෙන. ඒ කියන්නේ ප්‍රායෝගික ලෝකේ ඔයා ඉගෙන ගන්න ග්‍රැමර් නීති ඒ විදිහටම යෙදෙන්නේ නැහැ ඇත්තටම. හිතන්න මම මේ ගැන වීඩියෝ එකකුත් කරලා තියෙනවා. ඔයා සූදානම්ද කියලා ඉංග්‍රීසි වලින් අපි අහන්නේ ආ යූ රෙඩි කියලානේ. හැබැයි ඇමරිකන් ඉංග්‍රීසි වල යූ රෙඩි. යූ රෙඩි කියන එක යූ රෙඩේ වගේ ඒක තවදුරටත් අර භාෂාව ඒගොල්ලන්ට පහසු විදිහට හැදිලා තියෙනවා. ඉතින් මේ වගේ දේවල් ගැන හිතනකොට ඔයා මේ ටෙන්සස් 12 ඉගෙන කර නැත්තම් ඔයා මේ ග්‍රැමර් නීති ටික ඉගෙනගෙන මේක ඔළුවෙන් ට්‍රාන්ස්ලේට් කරගෙන තව කාට හරි මොකක් හරි කියන්න යනකොට කොහොමවත් ඔයාට කතා කරන්න බැරි වෙනවා. ඒක නිසා තමයි මම මේ channel එකෙන් ඔයාලා මේ channel එකත් එක්ක දිගටම ඉන්න කෙනෙක් නම් දන්නවා මම ග්‍රැමර් වලට ලොකුවට කැමති නැහැ. මම ග්‍රැමර් වලට වෛර කෙනෙක් වෛර කරන කෙනෙක් නෙමෙයි. හැබැයි මම ග්‍රැමර් වලට ලොකුවට කැමති නැහැ. මොකද ඒකෙන් ඔයාගේ ස්පීකින් ඇබිලිටි එක කතා කරන හැකියාව ගොඩක් අඩු වෙනවා. මොකද ඔයා හැම වෙලේම හිතනවා මම ග්‍රැමර් හරියද කතා කරද්දි. එහෙම එකක් ඔයාගේ ඔළුවට එනවනේ. ඒක නිසා ඔයාට ඉංග්‍රීසි කතා කරන්න බැරි වෙන එක ඉතාම සාධාරණයි. ඒක ගැන දැන් worry වෙන්න එපා. ඒකට තියෙනවා ලොකු plan එකක් අපිට කරන්න. ඔයාට අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි කතා කරන්න වෙනම පුහුණුවක් ගන්න ඕනේ. ඒක ක්ලාස් එකකට ගිහිල්ලා ගන්න කියලා මම කියන්නේ නැහැ. ඔයා ඒකට පුරුදු වෙන්න ඕනේ. හිතන්න මොකක් හරි වාක්‍යයක් ඔයාට කියන්න ඕනේ කියලා. ඒ වාක්‍ය ඔයාටම හරි කියලා ඔයා පුරුදු වෙන්න ඕනේ. එහෙම කියන්නේ නැතුව ඔයාට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙන්නේ නැහැ. ඔයා කොච්චර ග්‍රැමර් දැනගෙන හිටියත් කොච්චර ලියන්න පුළුවන් වෙලා හිටියත් ඔයාට ඒක කතා කරන්න බැහැ. සහ ඔයා මේකට දින බය නැති කරගන්නත් ඕනේ. මම මේකටත් වීඩියෝස් කරලා දිනවා. ඔයා වීඩියෝස් බලන්න. ඉතින් ඔයා වාඩ දින පුද්ගලික බය නැති කරගන්නත් ඕනේ. මොකද ඒකට සිතුවිල්ලක් තමයි ඔයාට උපකාරී වෙන්නේ. ඔයා හිතන ඔයා බයයි කියලා. ඉතින් එතකොට ඔයාට දන්න දේත් කතා කරගන්න බැරි වෙනවා. සහ ඔයා හිතන ඔයාට ඉංග්‍රීසි කතා කරන්න ගොඩක් දේවල් ඕනේ කියලා. මට මේ වචනේ බැරි වෙයි, මේක බැරි වෙයි කියලා එහෙමත් ඔයා හිතනවා. ඉතින් ඔවගේ ඔයාගේ ඔළුවේ තියෙන කන්ක්ලූෂන්ස් ඉඳලා ඔයාට කතා කරන්න අමාරු වෙනවා. ඉතින් ඒක සාමාන්‍ය දෙයක් ඇත්තටම. ඔයා පොතෙන් පතෙන් දෙයක් ඉගෙන ගත්තා නම් ඒක පාටම ඔයාට කතා කරන්න බැරි වෙන්න පුළුවන්. හිතන්න සමහර විට ඔයා ඩිග්‍රී එකේ ඔයා ෆස්ට් ක්ලාස් ගත්ත කෙනෙක් වුණත් ඒත් සමහර විට ඔයාට ඉංග්‍රීසි කතා කරන්න බැරි වෙන්න පුළුවන්. ඒක ඇත්තටම ටිකක් ස්කිල් පැත්තටත් බරයි. සමහර කෙනෙක්ට හොඳට දෙයක් කතා කරන්න පුළුවන්, හොඳට දෙයක් හිතලා කියන්න පුළුවන්. ඉතින් ඒක එයාගේ ඇඟෙන් එන නැත්නම් උපදින ස්කිල් වලටත් සමිසි ප්‍රමාණකින් බලපෑමක් තියෙනක නැත්තේ නැහැ. හැබැයි ඔයා කරන දේ අනුව ඔයා කතා කරන පැත්ත ඔයාට හදාගන්න පුළුවන්. සහ ඔයා මුලින්ම තේරුම් ගන්න ඔයා මොනවද කරන්න කියලා. හිතන්න සමහරට මේ වීඩියෝ එක අහන කෙනෙක් ගේ ලෙවල් කරන ස්ටුඩන්ට් කෙනෙක් වෙන්නත් පුළුවන්. සමහර විට එයා යුනිවර්සිටි ගිහිල්ලා ඉවර වෙච්ච කෙනෙක්, ජොබ් එකක් හොයන කෙනෙක් වෙන්නත් පුළුවන්, නැත්නම් රට යන්න ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. ඔයා කොහොම හරි ඔයාගේ කැරියර් ලයිෆ් එක, ඔයාගේ වෘත්තීය මට්ටම සහ සමාජීය මට්ටමට අනුව ඔයා ඉංග්‍රීසි ඉගෙන ගන්න උත්සාහ කරන්න. නැතු ඔයාට හැම දෙයක්ම දැනගන්න අවශ්‍යත් නැහැ. එහෙම දැනගන්න බැහැ. සහ හැම දෙයක්ම ඔයාට කතා කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඉතින් ස්පෝකන් බැරි වෙන්නේ ඔයා ඒ ස්පෝකන් වාක්‍ය ටික අරගෙන කියලා පුරුදු වෙන්න ඕනේ. මේ විදිහට තමයි මේක වෙන්නේ කියලා. සහ වීඩියෝස් ගොඩක් බලනකොට ඒක નિરાයාසයෙන්ම ඇඟට යනවා. ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක්. ඉතින් මේ සම්බන්ධව මම වැඩිදුර විස්තර ඉදිරියේදී අරන් එන්නවා. මට කියන්න ඕනේ ඔන්න ඔය කතාව ඔයාලට ප්‍රැක්ටිස් වෙන්න ඕනේ වෙනම. ඒක වෙන්නේ මෙන්න මේ විදිහට කියලා. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් ආපහු හම්බ වෙමු.